Wide Angle Productions is the creative force behind Channel C. ඒ හිතුනේ මේ වගේ චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න ඕනේ කියලා. මොකද අපි ඔබේ සික්කුරු හතේ චිත්‍රපටය සුහද කොකා මේ චිත්‍රපටි නරඹලා තිබුණා. අර බඩ පැලෙන්න hina යන චිත්‍රපටි තමයි ඔබ හදන්නේ. ඇයි ඒ වගේම චිත්‍රපටියක් දැන් මේ කතුරු මිතුරු විදියට හැදුවේ? ඔව්, ඇත්තටම මේකේ අර hina වට වැඩිය දැන් ගොඩක් අය මට මෙතන ලැබිච්ච ප්‍රති පණිවිඩයක් තියෙනවා. ඒක මම පස්සේ අහන්න. ඔව්. මේ ඉතින් ඒ නිසා මට හිතුණා මේ අපේ ඇත්තටම මම අර කලිනුත් මම අර කලින් කතාවේදී කිව්වා වගේ මේ චිත්‍රපටය ඉතින් විශාල මුදලක් වියදම් කරන්න සිද්ධ වුණා මේකේ ආකෘතිය හැටියට. ඉතින් බොහෝ අය කොමඩි ෆිල්ම් එකක් එහෙම නැත්නම් විහිළු චිත්‍රපටයක් කියලා කියපු ගමන්ම අර වියදම කියන එක ටක් ගාලා අඩු කරගන්නවා. නිෂ්පාදකවරයාගේ ඉදලා එහෙම වෙනවා. නමුත් මම මේ නිෂ්පාදකවරයාට අපේ බාසුරු සිරිවර්ධන මහත්මයාට කතා කරපු වෙලාවෙම කිව්වේ, ඉතින් ඔහුත් මාත් ඉතින් අර ඔයා කතා කරනවා වගේම ගිරා අයියා මල්ලි කියලා අපි කතා කරන්නේ. පස්සේ මම කිව්වා, මල්ලි මේ චිත්‍රපටිය හැබැයි ටිකක් වියදම් කරලා කරන්න ඕනේ වැඩ. කමන්නේ ගිරායි අපි කරමු කියලා. ඉතින් ලොකු ශක්තියක් වුණා මට මේ මොහොතේම. ඉතින් ටිකක් වියදම් කරලා වෙනස් විදිහට කරපු චිත්‍රපටිය මගේ කලින් චිත්‍රපටිය දෙකටම වැඩිය වියදම අතින් ටිකක් වැඩි චිත්‍රපටියක්. ඒ වගේම අර සිනහවටම මුල් තැන තියෙනවා. නමුත් ඉතින් ඒකත් එක්ක වෙන කතන්දරයකට යටින් යනවා. අනිවාර්යයෙන්ම හොඳ පණිවිඩයක් අපිට ලැබෙනවා. ඒ කියන්නේ මෙහෙම කියන්න ඕනේ, දැන් චිත්‍රපටිය බලන්න පටන් ගත්ත වෙලේ ඉඳන් බඩ අල්ලගෙන hina වෙලා අන්තිම හරියේදී ගිරායි ඔයා අපිව අඬවනවා, සංවේදී කරනවා. ඒක එක පාට මන් දන්නා මේ වෙනස්කම කොහොමද වෙන්නේ කියලා. ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව්, ඇත්තටම මමත් දැන් තාත්තා කෙනෙක් වෙලා 100 කෙනෙකුත් වෙලා ඉන්නේ. ඒකත් එක්ක ජීවිතේ 100 කෙනෙක් කියනකොට මිනිපිරි එනවා. ඉතින් ඒකත් එක්ක මේ ජීවිතේ බොහෝ අත්දැකීම් වැඩි වෙනවනේ වයසට යන්න. ඉතින් මට මේ මට සහ මගේ සමකාලීන සහ මට වැඩිමල් අය දෙමව්පියෝ වුණාට පස්සේ අත්විඳින පුංචි ඛේදවාචකයක් මේක ඇතුලෙන් කෙරෙනවා. ඒ වගේම දෙමව්පියෝන් ගැන නොහිතන දරුවෝ ඉන්නවා, ඒ ගැනත් කතා වෙනවා. ඉතින් මේක මම වැඩි විස්තර කියන්න කැමති නෑ. මොකද මේක නරඹන එකම තමයි හොඳ. ඒ කොහොමත් hina වෙවි තමන්ගේ ජීවිතය ගැන කිසියම් වෙන පැත්තක් බලලා අපි ඇතුණුත් මේ වගේ දේවල් වෙනව නේද කියලා අපේ ඇතුලේ තියෙන දේවල් හදාගන්න පුංචි පණිවිඩයක් දෙන්න තමයි මම උත්සාහ කළේ. ඉතින් අද මේ වෙනකොට මට හිතෙනවා මේ දැනට ලැබෙන ප්‍රතිචාර අනුව ඒක දැනිලා තියෙනවා කියලා. මොකද අපි ජීවත් වෙන ජීවිතෙත් එක්ක පොරබදන ගමන් අපිට ඇත්තටම කියනවා නම් බොහෝ වෙලාවට අපිට අපේ දෙමව්පියන්ව මගහැරෙනවා. ඉතින් දෙමව්පියන් පිළිබඳව ඉතාමත්ම සංවේදී කාරණාවක් මේ චිත්‍රපටයෙන් ඔබට දකින්නට ලැබෙනවා. ඊළඟට මම කැමතියි දැනගන්න දැන් මනෝ අයියා ගැන මේ වෙලාවෙදි කතා කරන්න ඕනේ. ජයලත් මනෝරත්නයන්, ඔහුගේ රංගනයට, ඔහුගේ මේ චිත්‍රපටයේ මේ කතුරු මිතුරු චිත්‍රපටයේ රංගනයට අද්දටත් අපිට hina යනවා. ඒ ගැනත් අපි පොඩ්ඩක් මේ වෙලාවෙදි මතක් කරන්න ඕනේ සහ කතා කළ යුතුමයි. ඔව්, ඇත්තටම මේ චිත්‍රපටය තුළ අද මට තියෙන ලොකුම දුක තමයි ඉතින් මනෝ අයියා අද ජීවතුන් අතර මම ඒකයි අර මුලින් දැම්මෙත් ආදරණීය මනෝ අයියේ ඔබත් අද සිටියා නම් කියලා. ඔහු මොනතරම් සතුටු වෙයිද, ඔහු මොනතරම් දේවල් කියයිද මේ චිත්‍රපටිය ගැන. මොකද මුලින්ම පිටපත මම සකස් කළා මනෝ අයියට මේක කිව්වහම ඔහු ඉතාම කැමති වුණා මේ වගේ චිත්‍රපටියක් ගැන කිව්වහම. එයා ඔහුත් කිව්වේ, ගිරා අපි මේ hina විහිළුවයි hinaවයි එක්කවු කරලා හොඳ දෙයක් කියන්න උත්සාහ කරමු කියලා. මමත් ඒකට කැමති වුණා. මම පිටපත ඔහුට දුන්නාම කිසියම් සංශෝධන කීපයක් කරනවා නම් හොඳයි කියලා එතුමා මට උපදෙස් දුන්නා. මම ඒක ඉතාම හොඳින් පිළි අරගෙන ඒවා නැවත සංශෝධනය කළා, නැවතත් එතුමාට පිටපත ගිහින් දීලා. ඒ විතරක් නෙමේ චිත්‍රපටිය රූගත කරන මුල් කාලේ පුරා ඉතාම විනෝදයෙන් බොහොම ඒ වගේ පුද්ගලෙක් නෑ ඇත්තටම. මට ඒ අඩුව නම් පුරවන්න බෑ වෙන කිසිම කෙනෙකුට කියලා මං හිතන්නේ. ඉතාම හෘදයාංගම මේ වැඩි ඔහු ප්‍රවීණෙක් කියන එක කිසිම මොහොතක අධ්‍යක්ෂකවරයා විදියට මට දැනෙන්න දුන්නේ. මම ඔහුත් සමග වැඩ කරනකොට මට කිසියම් දෙයක් කියන්න ඕන නම් ගිරා කියලා පැත්තකට අරගලා සෙට් එකෙන් පැත්තකට අරගලා මෙන්න මේක මීට වැඩිය මෙහෙම වුණොත් හොඳද කියලා යෝජනා කරනවා. ඉතින් ඒ යෝජනාවල් ඇත්තටම ඉතාම හොඳයි. ඒ විතරක් නෙමෙයි මම බලාපොරොත්තු වුණාට වැඩිය ඔහුගේ චරිතයට ඔහුගෙන් එක්කව කරන දේවල් නළුවෙක්ගේ විශේෂ දේ වෙන්නේ ඒකනේ. දැන් අපිට පිටපතක් ලැබෙනවා, අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා, කැමරා කෝණේ කියනවා, ඊළඟට ඇඳුම් පැළඳුම් දීලා වේශ නිරූපණය කරනවා, ඊළඟට දෙබස් ටික මතක තියාගන්නවා නළුවගෙන්. ඊළඟට මොකක්ද එහෙමනම් අනිද්දේ තමයි ඔහු එකතු කරන ටික. මොකද ඒක තමයි, ඒකෙන් තමයි මේක දැනෙන්නේ. ඉතින් මං හිතන්නේ මේ කතුරු මිතුරු මනෝ අයියාගෙන් මහේන්ද්‍ර පෙරරාගෙන් හැමෝටම මේක හොඳට දැනෙනවා.
ඔව් මොකද මේ ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් ඔබ හැම සුළු චරිතයක්ම පවා හරි සියුම් විදිහට තෝරා වේරාගෙන තියෙනවා ඒ හැම චරිතයක්ම අපිට දකින්නකොට hina යනවා දැන් මිහිර එකපාර්ට්ම රූප රාම වෙනකොට අපිට hina ගියා සම්පත් එකපාර්ට් එනකොට අපිට රූප රාම වෙනකොට hina ගියා ඒ කියන්නේ සුළු චරිතවලටත් ඔබ මේ සෑහෙන වැඩි අවධානමක් දීලා තිනවා මේ අවධානයක් දීලා තිනවා ඒ ගැනත් අපි පොඩ්ඩක් කතා කරමු ඔව් මගේ සිකුරුහතේ චිත්‍රපටයේ ඉඳලා මම මේ පිළිබඳව ගොඩාක් වෙහෙස මහන්සි වෙනවා විශේෂයෙන් මට මේ අත්දැකීම ලැබුණේ අපේ හිටපු සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහත්මියත් ඔහුගේ සෑම චිත්‍රපටයකම වගේ සුළු සෑම චරිතයකටම ඉතාම ප්‍රවීණියෝ තමයි අරගෙන තිබ්බේ ඉතින් මට හිතුණා ඒවේ බර දැනෙන්නේ කිසියම් චිත්‍රපටියක එක චරිතයක් හරි වැටුනොත් එතනදී අරක හැල්ු වෙනවා කියලා මට හිතෙනවා ෆේල් වෙනවා වගේ. ඒ නිසා ඒකට ශක්තියක් වෙන තව පිරිසක් හිටියොත් තමයි මේක ලොකු බරක් මේක දැනෙන්නේ කියලා. ඒ නිසාම තමයි මම බොහෝ වෙලාවට ඒ අනික මේ මිතුරු කැලක් නින්නේ මට ඉතින් වේදිකාවේ එකට හිටපු ටෙලිනාට්‍යවල එකට හිටපු අපි කට්ටිය එකහු වෙලානේ ඉතින් මේ වැඩේ කරන්නේ. ඉතින් ඔවුනුත් යෝජනා කරනවා මෙහෙම කරමු කියලා. ඉතින් ඒක නිසා හැම චරිතයකටම මාත් එක්ක එකට හිටපු පිරිසව තමයි මම ඉතින් එකතු කරගත්තේ. හරි ඒ වගේම අවසාන ප්‍රශ්නේ අලුත් මූණු දෙක ගැනත් මම කැමති විස්තර දැනගන්න. අලුත් නවක නිලියක් සහ නළුවෙක් ඔබ හඳුන්වා දෙනවා. නළුව විශේෂ කෙනෙක් අපි ඒ ගැනත් පොඩ්ඩක් කතා කරමු. ඔව්. ඇතරම නළුව රසාංජන නන්දසිරි ඒ කියන්නේ අපේ විජේනන්දසිරි මහත්මයාගේ පුතා. ඉතින් ඇත්තටම මට මේ චිත්‍රපටියේ මුලින් හිටියේ මනෝ අයියයි විජේ අයියයි තමයි මේකේ මුල් කාස්ට් එක. දැන් උන්ටත් කියලා කතා කරලා එහෙම තියේදී තමයි හදිසියේ විජේ අයියා නැති වුනේ. ඒකින්ද තමයි සිනමා මේ චිත්‍රපටිය පොඩ්ඩක් පරක්කුත් උනේ. ඊට පස්සේ ඒ වෙනුවට මහේන්ද්‍ර පෙරේරා මහත්මයා කියන්නේ ඔහු තිතාම දක්ෂ කෙනෙක්. ඉතින් ඔහුව යොදාගත්තේ ඒක. ඉතින් මට කොහොමත් මේ චිත්‍රපටියේ දැන් විජේ අයියා නැති අඩුවට මට නිකන් හිතුණා මට එතකොට හිතුණා හොඳ කඩවසම් තරුණයා මට මතකයි රසාංජන විජේයියාගේ කුසපබාවති එහෙම වේදිකා නාට්‍යවලත් පුංචි කාලේ ඉඳන්ම රඟපානවා ඒ කටයුත්ත ඒ දක්ෂතාවයේ තිබ්බා. ඉතින් ඒ නිසාම මට හිතුණා මේ අවස්ථාව ඔහුට දෙන්න ඕනේ. ඔහු අලුත් තිරේට අලුත් මුහුණක් වේවි තාත්තාගේ අඩිපාරේ ආවි කියලා හිතුණා. ඒ වගේම ඔහු ඉතින් ඉතාම සාර්ථකව ඒ කටයුත්ත කරනවා. ඒ වගේම අනිත් නිලිය දුව ඒ මගේ දුවයි එයයි එකට ඔව් එකට ඒ දවස්වල වේදිකාවේ කියන්නේ පාසල් නාට්‍යවල එකට රඟපෑවා. මම මේගොල්ලන්ට ගොඩක් වෙලාවට ගිහිල්ලා කියලා දෙනවා. ඉතින් මගේ දුව නරියට ඇඩ් කරනකොට නරි බෑ නැකේ මෙයා ගම දුව. එතකොට සාලිය නම් එයා ක්‍රිෂ්ණ ජිනා. මේ පිරිමි චරිතය හැමතිස්සෙම අපේ දුව කරද්දි කාන්තා චරිතය මේ දුව කළේ. ඉතින් සඳුනිගේ මම ඒ කාලේ ඉඳන්ම ලොකු දක්ෂතාවයක් දැක්කා. සඳුනිගේ අක්කත් දක්ෂයි මගේ සිකුරුහත චිත්‍රපටයේ අක්කරංග පෑවා. මට මේ වෙලාවේ හිතුණා සඳුනි කියන්නේ හොඳ නිලියක් වෙයි කවදා හරි ඉදිරියේදී දක්ෂතාවයේ තියෙන ස්ක්‍රීන් එකට ගැලපෙන කෙනෙක් වෙයි කියලා. ඉතින් මම ඒ අභියෝගයක් තමයි මට ඒක තිබ්බේ මේ දෙන්නම අරගෙන මම ඉතින් පෙර පුහුණු වීම කලින් කරලා බලලා මට තේරුණා මේ දෙන්න මේ වැඩේ ගොඩ දායි කියලා. ඉතින් ඒකින්ද බය නැතු ඊට පස්සේ වැඩේ ඇත්තටම ඉතින් දෙන්න ගොඩ දැම්මා. මං හිතන්නේ මේ දෙන විතර නෙමෙයි චිත්‍රපටියට පොඩ්ඩක් හරි සම්බන්ධතාවයක් ලබා දුන්න හැමෝම වැඩේ ගොඩ ගාලා තියෙන්නේ. ඉතින් දැන් අපිට කවදද මේ චිත්‍රපටිය නරඹන්න පුළුවන්? ඔව් මේක මාර්තු 20 වෙනිදා. දැන් මේ මාසේ 20 වෙනිදා ඉඳලා රීගල් ලිඩෝ ඇතුළු සීල් සහ රිද්ම මණ්ඩලයේ සිනමාශාලා 65කදී නරඹන්න පුළුවන්. ඉතින් ගමට කිට්ටුම සිනමාශාලාවට එන්න මේ සිනමා කර්මාන්තී ඉදිරියට පවතින ඒ වගේම අපි වගේ නිර්මාණකරුවන්ට තව චිත්‍රපටියකට අත ගහන්න පුළුවන් වෙන්න. ඒ විතරක් නෙමෙයි මගේ නිෂ්පාදන ආලංකුලම චිත්‍රපට නිෂ්පාදක බාසුර සිරිවර්ධන මහත්මයාට තව චිත්‍රපටියකට කරන්න හැකියාවක් ශක්තියක් වෙන්නේ ඔබ ඇවිල්ලා ප්‍රවේශ පත්‍රයක් අරගෙන මේ චිත්‍රපටිය නැරඹුවොත්. ඉතින් ඒක හැමතෙම මේ සිනමා කර්මාන්තය නගා හිටවන්න පවත්වාගෙන යන ඔබ දක්වන දායකත්වයක් වෙනවා. ඒ නිසා හැමෝටම ආරාධනා කරනවා එන්න සතුටු වෙන්න ප්‍රීති වෙන්න hina වෙන්න දුක් වෙන්න හැම දෙයකටම සතුටු මිතුරු බලන්න. ඔව් ඒ වගේම තමයි දැන් මම වෙනස් විදිහට ආරාධනා කරන්නම්. මොකද ගිරා අයියාගේ චිත්‍රපටියක් අනිවාර්යයෙන්ම නරඹන්න ඕනේ. හොඳට hina වෙන්න නම් අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටිය ඔබට නරඹන්න කියලා අපි මේ ආරාධනා කරනවා. ඒ වගේම ගිරා අයියේ සුබ පැතුම්. චිත්‍රපටිය සාර්ථක වේවා කියලා channel C film hall අපේ crew එක අපි ඔන wish කරනවා. බොහොම ස්තුතියි. මේ වගේ ලංකාවේ මොඩ්ලගේ වීඩියෝ ටිප් දිගටම ඔයාලගේ ෆෝන් එකෙන් බලන්න ඔයාලටත් පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ ෆෝන් එකෙන් MyTV app එක ඩවුන්ලෝඩ් කරලා SL Model වීඩියෝ channel එක subscribe කරන එක විතරයි.
ඒ වගේම ඔයාගේ ෆෝන් එකේ කනෙක්ෂන් ඩයලොග් නම් ඔයාට ඩේටා වලට කීයක්වත් වියදම් වෙන්නේත් නැහැ.